दुरनो दुर करना तेरा में तेरा बेलना उबुदा नैन मना यो दुनिया न मग विदानी वरना विश्व ऐसी सारा विश्व वाहिनी. Hi, welcome back to Vishwahini. I am Lochana Pereira. Today, actually, I have from all the way from Sri Lanka two people. One is his name is Hishan Sumira, and he is the chat and music presenter for ITN, and he's here now. Mm-hmm. And hi, Hishan. Hi, hello, hi, Bon. And Tavakini Kinema, Ayomi Pereira, A.R. Ranaviru Star 2012. Hello. Hello, Ivan. And also our local artist, Nihal Sirivardhana. Hello, Ivan. Ivan, Lutana. Mang start karana, Hishan Ging. Hishan, me wa kiven par, deveni par, mehe. Melbourne වලට ආපු දෙවෙනි පාර. දෙවෙනි පාර. So wow, very among those controversial characters in Sri Lanka in television field, and you are a very quiet innocent person. Yeah. Quiet character, and I studied you a bit. You just wow, වැඩේ කරනවා වගේ ඊට පස්සේ යනවා එතරින් හාට මට ඊට පස්සේ හරිම ඔව් හරිම කොහෙද ආරංචියක් නෑ. ඒකට හේතුවක් තියෙනවා ලොචනා. මොකද හේතුව මම මගේ වාද්‍ය වෘත්තිය පටන් ගන්නේ සද රූපානි ශ්‍රේෂ්ඨ ලක්නද කියන වාද්‍ය ආයතන දෙකෙන්. ඉස්සෙල්ලම පටන් ගන්නේ රේඩියෝ නෝස කෙනෙක් විදිහට ලක්නද තමයි. ඒකට මගේ ප්‍රධානිය වෙන්නේ පසු කාලීනව මෙන්මාරේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙච්ච නියුටන් ගුණරත්න මහත්මයා. එතුමා මම රේඩියෝ වල සටහන් කරනකොට සෞතුතිර්ණ කරනවා නෑ මෙයා පොඩ්ඩක් ටීවී පැත්තට පාවිච්චි කරන්න ඕනේ. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මම රේඩියෝ සහ ටීවී කියන මේ අංශ දෙකෙන්ම නිවේදකෙක් බවට පත් වෙන්නේ. එතකොට මම පූර්ව කාලීනව මේ රස්සාව කරා අවුරුදු 8ක් විතර වගේ මම එක දිගට මාධ්‍ය ක්ෂේත්‍රයේ හිටියා. නමුත් ඊට පස්සේ පසු කාලීනව මම තීරණය කරනවා මාධ්‍ය ක්ෂේත්‍රයේ මම පූර්ණ කාලීනව රැඳී සිටිය යුතු නෑ. ඒ අනුව මම තෝරා ගන්නවා වෙනත් අංශයක්. තමයි දැන්නේ ප්‍රචාරක ක්ෂේත්‍රය කියන්නේ ඇඩ්වර්ටයිසින් ඒජන්සියක්. මම දැන් ඇඩ්වර්ටයිසින් ඒජන්සි එක හිමිකරුවෙක්. ඔව්. ලීටර් සොලියුෂන්ස් කියන දැන්නේ ප්‍රචාරක ආයතනය මම ජීටර් GLITER ලීටර් සොලියුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන ගණනාවක් එක්ක අපි සම්බන්ධතා ගොඩනගාගෙන පවත්වාගෙන යනවා. ඔවුන්ගේ සියලුම නිර්මාණාත්මක දැන්නේ කටයුතු මගේ ඒජන්සිය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම තනිවම කරන කාර්යයක් තමයි විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයක් එක්ක මේක කරගෙන යන වැඩක්. ඒක නිසා මම දැන් පූර්ණ කාලීනව මේ නිවේදක වෘත්තිය දෙන්නේ නැහැ. ස්වාධීන රූපවාහිනී සේවයේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනේ ආරම්භක නිවේදකයා නිසා නැවත වතාවක් මම ඇත්තටම ප්‍රෝග්‍රෑම්ස් 84කින් පස්සේ ස්වාධීන රූපවාහිනී සේවයේ පූර්ණ කාලීන රැකියාවෙන් ඉවත් වෙනවා. ඒතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම දැන්නේ ප්‍රචාරක ක්ෂේත්‍රයට යොමු වෙන්නේ. මම ඉස්සෙල්ලා අවුරුදු 5ක් දැන්නේ ප්‍රචාරක ආයතනයක පුහුණු වීම ලැබෙනවා. එතකොට ඒ අධ්‍යක්ෂින් ප්‍රමාණය ලබාගෙන පසු කාලීනව 2015 වුද්දේ මම දැනුම් ප්‍රචාරක ආයතනයත් පටන් ගන්නවා. ඉතින් ඒක නිසා තමයි ඔබට මම ටිකක් නිශ්ශබ්ද චරිතයක් විදිහට පෙන්නේ. මොකද මම ඉතාම ක්‍රියාශීලී චරිතයක් වෙලා ඉන්නේ මේ වෙනකොට දැනුම් ප්‍රචාරක ක්ෂේත්‍රය. කියන්නේ ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ තමයි මම ටිකක් ඇක්ටිව් වෙලා තියෙන්නේ. එතකොට මම දැන් තෝරා බේරා ගන්න වැඩසටහන් පමණයි ඉදිරිපත් කරන්නේ. එකක් ඊට මගේ වයස, එකක් මගේ කාර්ය බහුලතාවය සහ මම හිතනවා තවත් ජෙනරේෂන් එකක් හැදෙන්න ඕනේ. අලුත් මම වයස කීයද කියලා නම් අහන්නේ නෑ. ඒක කියන්නත් ඕනේ නෑ. බලු බලු මොකද සාමාන්‍යයෙන් කෙනෙකුට මාව නිකන් එහෙම බැලනකොට මේ මිනිස්සුගේ වයස මෙච්චරයි කියලා කියනවා. වයස කියන්නේ ඉලක්කම් ප්‍රමාණයක් විතරයි. වයසට වඩා වැඩගත් වෙන්නේ අපි කරන කියන දේවල් විතරයි. මම හිතන්නේ ඕනෑම කෙනෙක්. Absolutely. ඒක අපි අත්විඳිනවා මේ ඕස්ට්‍රේලියාවේ රටවල් වල එයාගේ වයස ප්‍රශ්නයක් කියලා නෑ. එයා බොහොම හොඳට දැමිනියල එන ගමනුත් කියාවේ. ඔෆිලින් තපල් දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය කියලා අවුරුදු 84කද 86කද කාන්තාවක් සපිරිමේ. ඒක විශේෂ දෙයක්. මොකද ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට මේ රිටයර්මන්ට් ප්ලෑන් හදන කාලේනේ. Yes. ඒකට ගොඩක් වෙලාවට ළමයිගේ ළමයි බලන කාලේ. ඉතින් ඊට වඩා මේ රටවල තත්ත්වය වෙනස්. ඔක තමයි ඔබ කියන මගේ නිශ්ශබ්දතාවය හෝ මගේ අර වැඩිපුරම ජනමාධ්‍ය ශිෂ්‍යය මානව පෙන්නන ප්‍රධාන හේතුව. So at the මේ පාර ආවේ නිහල් සිරිවර්ධනගේ නිසලගන් තීරයේ
ඩිනර් ඩාන්ස් එක ඇන් සිංගලෝන් ඔයා තමයි ඒක ප්‍රසන්ට. මේක මේ ගෙසරේ මම 2017 අවුරුද්දේ ප්‍රථම වතාවට මම ඔස්ට්‍රේලියාවට පය තියපු ක්ලිප් නෙමෙයි මේ කාලේ 2017 අවුරුද්දේ 2016 අවුරුද්ද තමයි නිහල් සාම මම අඳුරගන්නේ. නිහල් හොඳ කෙනෙක්. මොකක්ද සංඥා මොකක්ද ඉවක් තියෙනවා මිනිහෙක් ටික ක්‍රියේට් කරන්න පුළුවන් මට සමල්ලාගේ මාධ්‍යශ්‍රේ තුල විවිධාකාර පුද්ගල ආශ්‍රය නිසා වෙන්න පුළුවන්. ඉතින් ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ ෂේන් සිං තමයි අතරම ඔය ලයින් වන් බෑන්ඩ් එකේ ෂේන් මගේ දිගු කාලින මිත්‍රයෙක්. එතකොට ෂේන් තමයි මට කිව්වේ මෙහෙම ඉන්නවා නිහල් ශ්‍රීවර්ධන කියලා කෙනෙක් හොඳ අය කෙනෙක් අනේ මචං පුළුවන් නම් චැට් ඇන් මියුසික් ප්‍රෝග්‍රෑම් එකට සහභාගී කරවල දෙන්න කියලා. ඉතින් ඒ කාලේ මට යකිසම හැකියාවක් තිබුණා කෙනෙක්ව මේ වැඩසටහන සඳහා සහභාගී කරවන්න නිර්දේශයක් ඉදිරිපත් කරන්න. ඉතින් මම ඒ අනුව නිර්දේශ කරා නිහල් මේ වැඩසටහන සම්බන්ධ කරගන්න කියලා. එතෙන්දී ගොඩනැගිච්ච සම්බන්ධතාවය එදා සිට අද දක්වා අඛණ්ඩව අපි පවත්වාගෙන යනවා. ඔව් 2017 කන්සර්ට් එකෙන් ලයිව් මගේ CD ලොන්ච් එකක් තියෙනවා. ඒක නිවේදන කටයුතු කරන්න ඔය අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕනේ කියලා. ඉතින් මේ රටේනුත් මම කිසිම කරදරයක් නැති පුද්ගලෙක් විදිහට අඳුරගෙනද කොහෙද මට වීසා ලබා දුන්නා. යනවා ප්‍රථම වතාවට මම ඔස්ට්‍රේලියාවට ආවා. දැන් මේ දෙවෙනි වතාවට ඇවිල්ලා තියෙන්නේ. මේක කොන්සර්ට් එකක් කියලා කිව්වනේ මේකට වෙනස් වෙලා. මොකද අපි දන්නවා හැම සතියන්තකම මේ ඔස්ට්‍රේලියාව විශේෂයෙන් මෙල්බර්න් වල විවිධාකාරයේ කටයුතු සිද්ධ වෙනවා. සංගීතයේ ආශ්‍රිත වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සමල්ලාවට ලංකාවෙන ජනප්‍රිය ශිල්පීන් ශිල්පිනියන් එනවා. ඉතින් හැමතිස්සෙම මම දන්න දෙයක් තමයි ගොඩක් වෙලාවට වැඩසටහන් ඉදිරිපත් කරන්න එක් විදිහට ස්වාධීන රූපයිනි සේවේ මෙහි ඉන්න අය ප්‍රකේෂන් ලීව් ආවට පස්සේ මේ වැඩසටහන් වලට සහභාගී වෙන්න උත්සාහ කරනවා. එතකොට ඒ අය ගායනා කරන ගීත තියෙනවා. එතකොට ඒව දැක්කම ගොඩක් වෙලාවට දේශාභිමානී ගීත, රට ගැන යම් ආකාරයක ආකල්ප වැඩි වෙන විදිහේ ගීත. ඉතින් මේවා ගැන හිතුවා මට හිතුණා මේ අය තවමත් මේ 70 80 90 දශක වල නිර්මාණය වෙච්ච ගීත සම්බන්ධයෙන් කිසියම් ආකාරයක විශ්වාසයක් එමත්නම් උසස් සසවින්දනයක් තියෙන පිරිසක්. එනිසා අපි කතා කරා මේක වෙනස් විදිහේ ඩිනර් ඩාන්ස් එකක් විදිහට අපි කරමු කියලා. මොකද හේතුව ගොඩාක් දැන් මෙහෙට ජනප්‍රිය සංගීත කණ්ඩායම් පවා එනවා. ඇවිල්ලා ඔවුන් ඩිනර් ඩාන්ස් පවත්වනවා. හැබැයි කිසියම් කල එකක් මේකට තව දෙන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් ඒකට ප්‍රශ්න තියෙන්නේ මේ අපි ගෙනල්ලා අඳුන්වා දෙන මේ ඉන්ඩියුස් කරන කැරක්ටර්ස් කොච්චර දුරට ජනප්‍රිය තලයේ ඉන්නේ අයද නැද්ද කියන එක. කෙනෙක්ගේ දක්ෂතාවය සමහරලාවට ඒ ජනප්‍රියතාවයෙන් මනින්න බෑ. ප්‍රියන්තනාවලගේ ගොඩක් කලාවට මිනිස්සු අහල නැතු ඇති. හැබැයි මම දන්න මං එයාට කියන්නේ බයිලා කින් කියලා. මොකද එයාගේ මං ඇහුව ගොඩක් එයාගේ බයිලා he is perfect in terms of singing baila and එයා ගොඩක් බයිලා කියන සින්දු කියන විතර නෙමෙයි එයා ලියන සින්දු මියුසික් කම්පෝස් කරන ගොඩක් දේවල් කරන ප්‍රියන්ත ටෙලි ඩ්‍රාමා එකක එයා ඇත්තට මේ වෙලාවේ අද නැහැ. මොකද එයා තාම ඇවිල්ලා නැහැ මෙල්බර්න් වලට. කවද දෙන්නේ නිහලයි? Thursday එන්නේ. Thursday එයා මෙහෙට එනවා මෙල්බර්න් වලට. So මේ එයා ගොඩක් ඇය කියන ටෙලිඩ්‍රාමා එකේ සින්දුව song එක theme song එක කරේත් ප්‍රියන්ත නාවලගේ. හැබැයි ඒ වගේ slow music කරාට ප්‍රියන්ත නාවලගේට ඇත්තටම ගොඩක් බයිලා. ඒකයි මම බයිලා කින් කිව්වේ. බයිලා සින්දු කියන ප්‍රශ්න. එයා versatile. ප්‍රියන්ත කියන්නේ ටිකක් එහෙම අර ප්‍රසිද්ධියටින්ට අකමැති පුද්ගලයෙක්. නමුත් අද වෙනකොට ලංකාවේ ප්‍රියන්තට කියලා ගීතයක් සංගීතවත් කරගත්තේ නැති සංගීත අධ්‍යක්ෂණය නොකළ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් හොයාගන්න එක අමාරුයි. කියන්නේ හැමෝම එක පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන. කියන්නේ ප්‍රියන්තගේ මියුසික් කැටි මියුසික්. ඒක නිසා මිනිස්සු ආසයි. ඒක නිසා ඔහුටම සංගීත අධ්‍යක්ෂවරයාගේ කාර්යීට කිරීම සඳහා ලබා දෙන අවස්ථා ප්‍රමාණය වැඩි. ඉතින් ඒ වගේ හැංගිච්ච චරිත ඉන්නවා. දැන් 2012 රණවිරු රියල් ස්ටාර් විදියට, ඒ කියන්නේ එවක ආරක්ෂක ලේකම්වරයා විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වර්තමාන අපේ ජනාධිපතිවරයා එතුමාගේ සංකල්පයකට අනුව තමයි රණවිරු රියල් ස්ටාර් කියන වැඩසටහන පටන් ගත්තේ. මේක 2011 අවුරුද්ද තමයි ක්‍රියාත්මක කළේ. එතකොට සීසන් 2 දෙවැනි අදියරේදී තමයි අයෝමිල අපි අඳුනගන්නේ. අයෝමිල සම්බන්ධයෙන් ඒ කියන්නේ විනිශ්චය මණ්ඩලයේ පවා පූර්ව විනිශ්චයදී සඳහන් කරපු කාරණාවක් තමයි කවදාද ජාතික මට්ටමේ අනන්‍යතාවයක් ඇටගත්තු ගාන ශිල්පියෙක් බවට පත් වීමේ පෙරනිමිති අයෝමි වගේ ශිල්පියෙකුගේ පේන්න තියෙනවා කියලා. මගේ දැන් බලාගෙන ඉන්නේ මගේ සිංහල බර වැඩි වගේද නැත්නම් නෑනේ මම ඒකට මුකුත් කියන්නේ නැහැ. මොකද මේ සමහර වෙලාවට අපි ගොඩක් කල් හිටියාම ඒක ගොඩක් අය සමහර වෙලාවට ඒක ගොඩක් අය පිළිගන්නවා. සමහර බර වචන දැන් කිව්වහම ක්ලික් වෙනවා. මේ වචනේ මේ ඉතිසලා අහලා තියෙනවා නේද? ඒ වුණාට දැන් අපි ඔයා කතා කරන විදිහට මට කතා කරන්න ඇත්තටම බැහැ. ඒක මේ ඒක ඉට්ස් අ ෂේම්. ඒක ඇත්තටම එම්බැරස්මන්ට් එකක් මට.
එහෙම කතා කරන්න බැරි එක මං ඇඩ්මයර් කරනවා. ඕගොල්ලන් තාමත් ඒක ඒ සිංහල කැරී ඔන් කරගෙන යන එක මේ ඒක ලොකු දෙයක්. ඉතින් අයෝමි ඒ රියස්ටා වැඩසටහනේ අංශ ගණනාවකින් ප්‍රශ්නවා යුද ගුවන් නාවික ආදී වශයෙන් යුද හමුදාවේ අය යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ රස්සාව කරන කෙනෙක් තමයි. එතකොට ඒ 2012 කිවුලෙන් පස්සේ අය ගොඩක් රටවල් සංචාරය කළා තියෙනවා. ඇයගේ ගායන පරස්පරය පිළිබඳව ශ්‍රී ලාංකිකයෝ දන්නවා. හැබැයි ජාත්‍යන්තරයේ ඉන්නේ විශේෂයෙන් මේ ඔස්ට්‍රේලියාව වගේ රටවල ජීවත් වෙන යුරෝපයේ ජීවත් වෙන ගොඩක් අයට අයෝමිලා සජීවීව දැකලා, ඒ කියන්නේ මේ තාම කුඩා ශරීරයක් ඇතුලේ තියෙන අසාමාන්‍ය ගායන පෞරුෂය. ඒක තමයි මම දැන් අහන්න හිටියේ. දැන් මම උදාහරණ දෙන්න අවස්ථාවක් වරයි. ඉතින් ඒ කණ්ඩායමකට ගත්තට පස්සේ දැන් ඔයා මිට කලින් 2017 අවුරුද්දේ ප්‍රියන්ත නාවල කෙනෙක් දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි ඔයා ඊට පස්සේ ෂෝ එකකින් පස්සේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ලෝචනා, ඒ කියන්නේ දන්න මිනිස්සු ගැන ඕනාට වඩා පුරුසාරං කියමින් මේ මිනිස්සුම මේ ඉස්සරහට අරගෙන යන එක නෙමෙයි. මේ නොදන්න අය, අඩු අවධානයක් යොමු වෙච්ච අය, ඉතාම විශිෂ්ට හැකියාවක් තියෙන අය කිසියම් හෝමාර්ගකින් ලංකාව ඇතුළත් අපි වගේ වැඩසටහන් කරනවා. ලංකාවෙන් පිටට ගියාම අපි පුළුවන් තරම් උත්සාහ කරන්න. මේක ලේසි වැඩක් නෙමෙයිනේ. මේ ෂෝ එකක් කරනවා කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක රිස්ක් එක ගන්න නිහාන්. අපි තාම දන්නේ නැහැ කී දෙනෙක් මේ කොන්සර්ට් එක බලන්න එයිද නැද්ද කියලා. හැම සතියක් කොන්සර්ට් එක නෙවෙයි, ඩිනර් ඩාන්ස් එක. ඉතින් ඒක නිසා දැන් ඒ අලුත් පිරිසත් එකතු කරගෙන අලුත් වැඩක් මිනිස්සුන්ට ලෝචනා වගේ තව පිරිස හැදෙන්න ඕනේ. බයිලකින් කියලා ඔයා පියන්තගෙන අනුමුණ දෙන වගේම මේ පුංචි ශරීරය ඇතුළේ ඉන්න අසාමාන්‍ය ගායන පෞරුෂයත් වෙන අයෝමි ගැනත් මේ රටේ ලෝක මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. අය ලංකාවට හරියන, ඒ කියන්නේ අපි දන්න අපේ ජ්‍යෙෂ්ඨ පරම්පරාවේ ශිල්පිනියන් අරුණකොට අපි විශ්වාස කරන ඉතාම හොඳ පෞරුෂයක් තියෙන, ඒ කියන්නේ ඒකට විභාෂාවෙන් කිව්වොත් හොඳ ස්ක්‍රීන් වොයිස් එකක් තියෙන දැන් මම ඇහුවා ඔයාගේ සින්දු සමහර අයට ඕනේ මියුසිෂියන්ස්ට, ඒගොල්ලන්ට මියුසික් ඕනේ. මයි මියුසික් නැතුව කිව්වොත් එච්චරම සක්සස්ෆුල් නෑ. සමහර අයට ඕනේ මියුසික් ඇන්ඩ් ද මයික්. ඒ දෙකම නැතුව කියන අය දැන් භාතිය, සන්තුෂ් භාතිය, එතකොට උමාරියා, ඒගොල්ලන් මයික් එක නැතුව කිව්වොත් හරිම ලස්සනයි. ඒ වගේම මම අහලා තිනවා මෙයත් මයික් එක නැතුව පර්ෆෙක්ට්. මං කැමති ඔයා මේ බලාගෙන ඉන්න ඇයට පොඩි සින්දුවක් ඔයා කැමති කෑල්ලක් කියනවා. දැන් මේ අපි මේ ඩින ඩාන්ස් එකේම මම ගායනා කරන ගීතයක් තෝරගත්තා මල් හිනා. අපි මේකේ 60-70-80 දශකවල ගීත තමයි පැරණි ජනප්‍රිය ගීත තමයි අපි ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේ ගීතයක කොටසක් මම ගායනා කරන්න. ෆාස්ට් සොන්ග් සුත්වා කියනවා. බයිලත් ඒවත් කියනවා. අපි මුලින් එහෙම ඇවිල්ලා ඊට පස්සේ අවසානයේදී වේගරිද්මේ ගීත වලින් තමයි අවසන් කරන්නේ. නටන්න ඕන, සින්දු කියන්න ඕන, ඔක්කොම තියනවානේ. ඔය කැමෝ බීම ලෑස්ති කරලා. ඔක්කොම තියනවා. ලයින් බේකර්ස් තමයි මේ වැඩේ බාරවගෙන තියන්නේ. එතකොට මෙහෙන් සින්දුනද කොහමද ප්ලේලිස්ට් එක හදනකොට හැමතිස්සෙම බලන්න ඕනේ අපි මේ ෆ්ලෝ එක ගැන. ඒ කියන්නේ මේක අවසානයේ ක්ලයිමැක්ස් එකදී අපි වැඩි නවත්තන්න ඕනේ. ඒ නිසා ප්ලේලිස්ට් එක ගැන සෑහෙන විශේෂණම් දාන්න. Actually I am talking to an expert so මෙයා ගොඩක් දේවල් දන්නවා. ඉතින් මං කැමති ඇත්තටම හේෂාන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල්. මේ වෙලාවේ ඉගෙන ගන්න බෑ. But කියාගෙන යන්න. Sorry. ඉතින් මේ ඒක නිසා අපි ගොඩක් මහන්සි වෙලා මේ ප්ලේලිස්ට් එක හදලා මම අර ඉස්සල කිව්ව එකයි ලොකුනා මෙතන තියෙනවා මිනිස්සු ආස ගීත ගොඩක්. ඒ කියන්නේ මේ ආසාව කියන එක අපි මැනගත්තේ කොතනින්ද? මිනිස්සුන්ට මේක මයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මිනිස්සුන්ට මොමුණන්න පුළුවන් වෙන්න ඕනේ. මිනිස්සුන්ට නිරන්තරයෙන් කලට හුරු ගතියක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒවා නිරායාසයෙන් ගායනා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. දැන් මේ පැත්තේ නිහල් ඉන්නවා, මේ පැත්තේ ආයුබ ඉන්නවා, අනිත් පැත්තේ මියුසික් ඩිරෙක්ටර් විදියට ප්‍රියන්ත ඉන්නවා. ප්‍රියන්තත් හොඳ ගායකයෙක්. එතකොට මේ අයට අමතරව සහභාගී වෙලා ඉන්න පිරිසටත් ගීත ගායනා කරන්න පුළුවන්. මොකද මේක තනියෙන් කරන්න බෑ. මේ හැමෝම සිංගලෝම්. ඔව්. සිංගලෝම් මේ කොන්සර්ට් එකේදී ඒ සහභාගීත්වයේ තියෙනවා. ඔව්. මම මල් හිනා ගීතේ ගායනා කරන්න ගොඩ දෙනෙක් හරි ආසයි. ඒ සින්දුව අහන්නම කට්ටි එනවා කියලා මට Facebook වලින්, ඉන්ටර්නෙට් වලින් මැසේජ් දාලා තියෙනවා. ඉතින් මම ඒ ගීතේ මං කොටසක් කියන්නම්. එහෙනම් ඒක නොකියමුද අපි? එතකොට දැන් මෙතනදී අහුනොත් එම මිනිස්සු සජීවීව බලන්න එනවලු. චුට්ටයි මල් හිනා නගන්න සසුදු ආදරේ ලංගුණා වසන්ත කාලේ ජීවයේ ආදරේ
රෑට අනිවාර්යෙන්ම එන්න. කොහටද එන්න ඕනේ? එන්න ඕනි අපේ මෙල්බර්න් වල තියෙන හංගේරියන් කමිටි සෙන්ටර් එකට රෑ 7:00 වෙද්දි පවුල පිටින්ම එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඩිනර් ඩාන්ස් එකයි සිංගලෝ දෙකම නටන්න, ඔයගොල්ලෝ අපි එකතු වෙලා සින්දු කියන්න, නටන්න, කන්න, බොන්න. දැන් ලෝචනත් ඔය අපිට ලැබිච්ච ආරංචි වල හැටියට හොඳ ඩාන්ස් ගෲප් එකක්ම ලෑස්ති කරන්න තියෙනවා. මොකද නියාලා සනිදප බෑන්ඩ් එක ගෙනාපු වෙලාවේ සම්පූර්ණ එහෙම හිස්ටරි එකක් තියෙනවා. මම දන්නේ සනිදප ආපු කාලේ මම ලංකාවට එනවා ලබන අවුරුද්දේ මම ඔයාගෙම channel එකට ඇවිල්ලා ඔයාව මේ විදිහටම embarrass කරනවා කියලා මතක තියාගන්න. දැන් තව දෙයක් දැන් ඒ field එක ලංකාවේ ඒක ටිකක් tough field එකක්ද? television television මෙහෙමයි. ඒ කියන්නේ කාලානුරූපීව සමහර දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් වෙනකොට නිවේදකයාගේ කාර්යභාරය ගොඩක් වෙලාවට විවේචනයට ලක් වෙනවා. ඒ කියන්නේ එතන හොඳ ප්‍රසන්ටර් කෙනෙක් කියලා කියන්නේ කාටද? මොකද මම ගොඩ නැගිච්ච බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන නෝචන. මම ලක්කන ගුවන්විදුලිය කියලා කියන්නේ එවක රාජ්‍ය ගුවන්විදුලිය. මතක ගුවන්විදුලි සංස්ථාව යටතේ පුරුදු පුහුණු වුණු එහි හිටපු දේශීය පරිපාලන කණ්ඩායමක් ඉවත් වෙලා ගොඩ නගාගත්තු ආයතනයක්. ඒතකොට මගේ ගුරුවරු වෙන්නේ නිව්ටන් ගුණරත්න, අශෝක තිලකරත්න, චන්දන තිලකරත්න, අශෝක කර්මානායක, සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ. මගේ මුල්ම ගුරුවරයා ඉන්නේ මාතර රුහුණු සේවයේ රෝහණ දේශප්‍රිය දහනායක. ඉතින් ওই කට්ටිය අපිට මේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් નિවරදි ගුරුහරුකම් දීලා තියෙනවා. එතකොට මම මාධ්‍ය භාවිත කරන විදියක් සහ අද නූතන પરම්පරාවේ කෙනෙක් මාධ්‍ය භාවිත කරන විදියත් අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස අපේ ඒ ගුරුවරු විසින් අප තුල දැකපු දක්ෂතා අඳුනාගෙන අප තුල අප කියන්නේ කිසිම අධ්‍යාත්මිකකින් තොරව අපිට අවස්ථාවක් තුන රයිට් මෙන්න මෙහෙම තමයි ඔයාලා මේ ශේෂ්ත්‍රය තුල ඉස්සරහට යන්න ඕනේ කියලා. ඒ අනුව ගොඩනැගීම තමයි ඔබ දකින මගේ නිවේදක පෞරුෂය. ඉතින් අද වර්තමානයේ ගොඩක් අය නැහැ. ඉතින් හිතනවා, කියන්නේ කතා කරන්න පුළුවන් වූ පමණින් කැමරාවක් ඉදිරිපිටට ආපමණින් ජනප්‍රිය වූ පමණින් මේ වැඩේ කරන්න පුළුවන් කියලා. දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ මම කිව්වේ දැන් මම එහෙම මොනවාත් ස්ටඩි කරලා නැහැනේ. ඒකයි මම කිව්වේ මම දැන් ගොඩක් වෙලාවට හෙල්ප් ඉගෙන ගන්න කැමති, හෙල්ප් ගන්න කැමති. දැන් සමහර අය ඔයා කීප හරි කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා කතා කරාට මේ ඒගොල්ලන් ගොඩක් කලට හිතන් ඉඳි දෙන මම හැමදේම දන්නවා කියලා. I can tell you one thing, just because I face the camera and I'm confident, I don't know much about this field. මං කැමති නිහල් අයියාගේ ළඟට දැන් නිහල් මේ ඕගනයිසර් මේ ඩිනර් ඩාන්ස් එකේ මේ බය වෙන්න එපා. මම කිසිම අමාරුවක් දාන්නේ නැහැ. හරි. මෙයා කලින්ම අපිව ගෙන්නගෙන ඉඳනවා. දැන් සාමාන්‍යයෙන් කෝවිඩ් දින හතර පහම ඇති. ඒ කියන්නේ මෙයාගේ මේ channel වලට ගිහිල්ලා ඒ කියන්නේ කතා කිරීමේ කතානායක වරයාගේ භූමිකාව සඳහා තමයි බය වෙලා අපිව පාවිච්චි කරන්නේ. අපි ඉන්නවා. තව කෙනෙක් කතා කරන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ කියලා. කොමාරි නිහල් ශ්‍රීවර්ධන quiet character එකක්, harmless within the Sri Lankan community. ගොඩක් කලාට එයාගේ වැඩේ එයාට මොනවා හරි එයාට ફોකස් එකක් තියෙනවා. ඒක එයා කරගෙන ගොඩක් කලාට ඊට පස්සේ එයා ක්වයිට් වෙන කෙනෙක්. ඇයි නිහල් ශ්‍රීවර්ධන්ට මේ වගේ ඩිනර් ඩාන්ස් දැන් ලාස්ට් ටයිම් 2-3 years ago නිසලගම් තීරේ කොන්සර්ට් එකක්. එතකොට හිෂානුත් ආවනේ ඩිනර් ඩාන්ස් එකක් කරන්න. ඇයි හිතුනේ ප්‍රියන්ත නාවලගේ දාලා? ඇත්තම ලෝචනා ඉතින් මගේ ඇත්තම 2017 තිබ්බ CD ලොන්ච් එක. එතකොට මම ඒකයිලා මම මගේ තිබ්බේ නිකන් ඔක්කොම හරි ස්ලෝ සොංග්ස් නේ තිබ්බේ. ඒ නිසා ඉතින් මම CD ලොන්ච් එක අර කොන්සර්ට් ස්ටයිල් එකට රෝවිල් මේ ප්‍රිපොමින් ආර්ට් සෙන්ටර් එකේ කළේ. ඒකට ඉතින් ඉෂාන් සහභාගී වුණා, ප්‍රියන්ත නාවලගේ සහභාගී වුණා. ඊට පස්සේ ප්‍රියන්තගේ සෙෂන් එකේ අර අන්තිම සෙෂන් එකේදී ප්‍රියන්තගේ සිං කරද්දී සාමාන්‍යයෙන් කොන්සර්ට් එකක මම ෆස්ට් ටයිම් දැක්කේ ස්ටේජ් එකට ඇවිල්ලා ඕඩියන්ස් එක ඩාන්ස් කරනවා. මාවත් ඇදලා ගත්ත මමයි මගේ තව ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොමලා ඩාන්ස් කරා. ඇත්තටම ඒ වෙලාවේ මට හිතුණා ඇයි මං හිතන්නේ මම ඔයගලන්ට කිව්වත් එක ඇයි ඩිනර් ඩාන්ස් එකක් කරන්න නැති කියලා. මොකද ඒ වෙලාවේම ප්‍රියන්ත නාවලගේ කියන කෙනා
මට ඔලුවට වැදුනා මෙයාට ඇත්තටම ඩිනර් ඩාන්ස් එකකට මේ කේපබිලිටි එක තියෙනවා නේ කියලා. එතකන් ඔනෙස්ට්ලි ප්‍රියන්ත නාවල්ගේ කියන එක නගෙන දැනගෙන හිටියේ නෑ ඔයා කිව්වා වගේ. ඉතින් ඒක වාරයක් කරන්න ඊට පස්සේ ලෝචනා ඊට පස්සේ මගේ යාළුවෝ කිව්වා මේ නෙක්ස්ට් ටයිම් කරනවා නම් ප්‍රියන්තවත් ජෙන්නනවා නම් ඔයා දන්නවනේ මම අර ඉවෙන්ට් කරන කෙනෙක් නෙවෙයි මම යාළුවාමට තමයි ගොඩක් අය මේ ඇත්තම සනිදව කරේ මම යාළුවාමට සංගීතයක තියෙන යාළුවාමට. ඉතින් ඒ නිසා ඉතින් ප්‍රියන්තත් සහභාගී වෙනවා. එතකොට ඒ අතර වාරයේ මේ අයමිනංගෙත් එක්කත් මම ඩුවට් එකක් කරා. ඉතින් එයා මේ සෑහෙන කාලෙකින් මෙහෙ ඇවිල්ලා නැහැ. ඉතින් කර සහෝදරියක් වගේ මගේ. ඉතින් ඒ නිසා ඉතින් මෙයාවත් දාගෙන ප්‍රියන්තවත් අරගෙන හොඳ කොම්බිනේෂන් එකක් තියෙනවා කියලා හිතලා තමයි ඉතින් ඩිනර් ඩාන්ස් එකයි සිංගල් ඕන් එකයි දාලා ඒ වෙනම කන්සෙප්ට් එකකට තියන්න කියලා මේ ඩිසයිඩ් කරේ. සෝ අයෝමි ඔයා තාම වැඩ කරනවා නේද? ඔව් ඔව්. මම තාම යුද හමුදාවේ රාජකාරී කරනවා. මේ මට මන් දන්නේ මේක රූම එකක්ද දැන් වාට මේ 3 forces. ඔව්. ඒ 3 forces වලින්ම හම්බෙනවා කියලා ඉන්විටේෂන් සින්දු කියන්නේ ඒක. ඔව්. අක්කි මන් දැන් මේ 2012 මම රණවිරු රියල් ස්ටාර් කිරුල ලබා ගත්තට පස්සේ මම ගොඩක්ම රණවිරු වැඩසටහන් වල තමයි සහභාගී වෙන්නේ. රණවිරුවන් වෙනුවෙන් කරන අපේ ප්‍රසංග යාලගේ මානසිකත්වය හොඳට තියන්න පුළුවන් වැඩසටහනකට මම අනිවාර්යයෙන්ම සහභාගී වුණා. එතකොට මම අපේ මේ තරග ත්‍රිවිධ හමුදාවම හිටියනේ. මට අනිත් හමුදා දෙකනොත් ඒ කියන්නේ ගුවන් හමුදාවෙනොත් නාවික හමුදාවෙනොත් ඒගොල්ලන්ගේ රණවිරු වැඩසටහන් වලට රණවිරුවන් කරන මේ ෂෝ වලට මට ඉන්වයිට් කරා. ඒ කියන්නේ මට හරි ආදරේ මට මේ ඇතුලේ ඉන්න මගේ සියලුම දෙනා. ඉතින් ඒ ආදරයත් එක්ක මට ලොකු ඉල්ලුමක් තිබ්බා ඇතුලේ මගේ පළවෙනියා කිරුලයි මගේ කටහඬේ තිබ්බ මේකත් එක්ක. ඉතින් මට ඒක හරි ලොකු ශක්තියක් ඉතින් මේ අද මේ වගේ සංගීත ප්‍රසංග වලට පිටරටවලට එන්න ඒ අවස්ථාව උදා වුණෙත් ඒ නිසා. ඔව් මට මතකයි ගිය පාර මේ ඉන්දික. ආව මං ආව මගේම හමුදාවේ සොහොයුරෙක් එක්ක මම මෙහි සංගීත ප්‍රසංගයක් කරා පර්ත් වලයි. ඔව් ඒක ගොඩක් සක්සස්ෆුල් හරිම ගොඩක් හොඳට මිස් ගොඩක් හරි ආසරේ හරිම මේ බැක් ටු නිහල් සිරිවර්ධන again. නිහල් අයියා මේ මේක ගොඩක් වාට චැලෙන්ජ් එකක් වුණාද ටෆ්ද මේක ඕගනයිස් කරන්න මේ දින ඩාන්ස් එක? ටෆ්පත් නෙවෙයි ලෝජනා ඇත්තම දන්නවනේ. ඉතින් මෙල්බර්න් වල හැම වීකෙන්ඩ් එකේ මොනාරි තියෙනවා. ඒ දැනිත් එක දැන් මේ දැන් හිෂාන්වත් කියන්නේ හිෂාන් ඉන්නේ ඉජාන් මල්ලි ඉන්නේ වෙන චැටන් මියුසික් මේකක. එතකොට ආයෝමිනන් ගුණත් අර ගොඩාක් මා සමහර අය දන්නේ සමහර අයට මට YouTube links අරින්න වුණා මෙයා කවුද කියලා දැනගන්න. එතකොට ප්‍රියන්තවත් එහෙම ගොඩක්ම දන්නෙත් නෑනේ. ඒ නිසා ඒතර يعني පබ්ලිසිටි පැත්ත ටිකක් මේ අමාරු වුණා පොඩ්ඩක් මේව කරගන්න. මොකද මේ යා ගුලන් අර දන්නේ නැති කම අනිත් ආටිස්ට්ලා නිතර නිතර ඇවිත් යනවා. ඉතින් ඒ නිසා ඒකයි. එතකොට මෙහෙ තියෙන ඉවෙන්ට් ගොඩක් එක්ක ඉතින් මේක අර ස්ට්‍රක්චර් එක හදාගත්තා. ඉතින් අර අර මේ අර පබ්ලිසිටි එක පැත්තෙන් ටිකක් ඉතින් ඒක චැලෙන්ජ් එකක්. ඉතින් කොහොම හරි මේක හොඳට කරනවා. දැන් මේ වෙනකොට ඉතින් ටිකට් හොඳයි මේ පොඩක් ප්‍රවේශපත් ඉතින් අලෙවිම් පාවි දිනවා. ඉතින් මේක ඉතින් සාර්ථක වෙයි කියලා බොහෝ දුර හිතනවා. දැන් ටිකට්ස් ගන්නේ මිනිසුන්ට ඕනේ නම් ටිකට්ස් ගන්න කොහොමද? ඔව් ශ්‍රී ලංකා ඔන්ලයින් උත් දාලා තියෙනවා. ඉතින් එන්න බැරි අයට නැත්තම් මේ මට කෝල් එකක් දුන්නොත් මේ මට ඩෝ එකෙන් තියන්න පුළුවන් ඒගොල්ලන්ට පික් කරගන්න කියලා. සෝ තියන්නේ ඩිනර් ඩාන්ස් එකයි සිංගල් ඕන් දෙකම 7th of March 7:30 Hungarian Community Center Wantana. And ticket gandona nan api me number ekak danawa passe Nihal Siriwardana ge number ekai aya Os News Lanka ekin book karanna puluwan ogalanta tickets. Thawa monath kiyanna thiyenawada Hishan show ekak gana hari me monada wade kiyanna thiyenne show ekak gana kiyanna nan godak dewal thiyena alochana. Mokada me godak dewal kiyanna thiyenawa kiyala kiyuwe alochana api jeevathina rataka saha me wage dewa rataka සම්පූර්ණ අපිට දැනෙන දේවල් ප්‍රමාණයක් තියෙනවා. අපි කතා කරන්නේ ආසයි සාමය ගිලේ රටවල් ඇප්ලයි කරනවා නම් අපේ උපන් රටවල් වල ඇප්ලයි කරනවා නම් අපේ රටවල කිලෝ නගුණක් වෙනස් කරන පුද්ගලයෙක් දැන් නැහැ කි මේක. අපි මේ ප්‍රසංගය ගැන කතා කරොත් එහෙම අපි මෙසලගම් තීරයේ ඩිනඩාස් ගැන කතා කරොත් එහෙම අර නිහල් කිව් වගේ ප්‍රවේශ පත්‍ර ගන්න පුළුවන්. අපි කැමති හොඳ ඔඩියන්ස් එකක් ඉන්නවා නම් මොකද ඒක හරි පහසුවක් perform කරන්න. ඉතින් ඒ අය විවිධ රාජකාරී අතර කොහොම හරි වෙලාවක් හොයාගෙන පුළුවන්කමක් තිබුණොත් රැ හතමාර වෙනකොට හංගේම් කමිටි සෙන්ටර් එකට එන්න අපි බලාපොරොත්තු වෙනවා. කියන්නේ ජීවිතේ ඔබ නරඹපු ප්‍රසංග අතර කියන්නේ මේක දැන් මේ කියලා 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 ගෙන්න ගන්න මිනිස්සුන්ට මගේ චැලෙන්ජ් එක ඒකයි. මම ආසයකටයි. කියන්නේ එහෙම කියලා ගෙන්න ගත්තට පස්සේ මම දන්නවා මේකේ
මේකේ මේ ඇතුලේ තියෙන දේවල් මොකක්ද කියන එක මම දන්නවා. ඒකට මිනිස්සුන්ට පුළුවන් රයිට් හොඳ වැඩක්. අපෝ එක කරන්න කවද්ද නිහාල්? ඔන්න ඔය ප්‍රශ්න දෙක තුන ඔඩියන්ස් එකෙන් මෙයාගෙන් අහන මට්ටුවට මේ ෂෝ එක ඉවර කරන්න පුළුවන් වුණොත්, ඒ කියන්නේ අවසානයේ වත් නිහාල් මොකද්ද නිහාල් ඒ කරේ කියන එක අපි ෆේල්. ඒ නිසා කිසිම වෙලාවක ෆේල් වෙන වැඩ කරන්නේ නැහැ. හැමතිස්සම ට්‍රයි කරන්නේ අපි හොඳ වැඩක් කරන්න. ඒ කියන්නේ අපේ චේතනාව හොඳයි. හොඳ ප්‍රසංගයක් කරන එක තමයි අපේ පළවෙනි අපේක්ෂාව. ඉතින් අපි ආරාධනා කරනවා මේ අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කරගන්න නම් නිසකෝම ඔබ පැමිණිය යුතුමයි. ඔබ නොආවොත් ඒක සාර්ථක ප්‍රසංගයක් නෙමෙයි. ඒ නිසා ඉන්න අවිල බලන්න අනිත්‍ය වැත්තක තිබුණ වෙනස මොකද්ද කියලා අඳුර ගන්න. අඳුර ගත්තොත් ඔබ යෝජනා කරાવી නුදුර හිම දවසක තවත් අලුත් වැඩක් මේ වගේ කරමු කියලා. ඇත්ත වශයෙන්ම කොහොමත් ගොඩක් ඩාන්ස් කරන්න මම දන්නා කැමති අය ඉන්නවා. ඩිනර් ඩාන්සස් මම දන්නා හැම වීකෙන්ඩ් එකෙම තියෙනවා. ඒ වුණාට මේක ගොඩක් ස්පෙෂල්. මොකද අපේ ලෝකල් ආටිස්ට් සින්දු කියනවා and රණවීර ස්ටාර් and Hishan Subira IT neke chat and music presenter and other chat itarai music ne but kaman ne meya product mani music apita bulala school e kala gen ewa tattu karana music so man hitanne den mechchara apita time tiyenne ithin aayath aradhana karana oglanta end kiyala 7:30 walata 7th of March, this Saturday. Ithin, thank you very much. Bohoma stuti awata. Thank you, me Vishwavahini. Me aaradhana kalata. Ehttarema Vishwavahini ekata api bandu Disanayaka api thank karana. Thank you so much, Vishwavahini, for giving us this opportunity. එවගේම අපේ කැමරා ශිල්පී සහෝදරයටත් සහ ලෝචනා ඔබටත් ඔබේ අනිකුත් කාර්ය මණ්ඩලයටත් අපි සුබ පතනවා. බොහෝ සුදී මේ අවස්ථාව මාර්තු 7 වෙනිදා පැවැත්වෙන ප්‍රසංගය පිළිබඳ දැනුවත් කිරීමට අවදි දෙන්න. ඕගලන් ආවටත් බොහොම ස්තුතියි. Thank you. Aibowan. විශ්ව වාහිනී